परीक्षा ප්‍රමාණයක් එන්නත් මාත්‍රා බිලියන 13 තුල මෙම රෝගී තත්ත්වයන් නැතිවී ඇත්තේ 2000කට පමණයි. පරීක්ෂකයන් විසින් විවිධ කොවිඩ් එන්නත් තුලින් මතුවිය හැකි තවත් රෝග තත්ත්වයන් 12ක් හඳුනාගෙන ඇති අතර හෘද පේශීවල දැවැල්ල සහ මොළයේ ඉදීමේට ඇතුළත්ය. යේල් නිව් හෙවන් රෝහල් ප්‍රතිබල පරීක්ෂණ සහ හැකි මධ්‍යස්ථානීය අධ්‍යක්ෂ සහ අධ්‍යක්ෂ පිටපස සිට ප්‍රධාන විමර්ශක වන ආචාර්ය හාලට් ක්‍රොම් හෝල්ස් පැවසුවේ මෙම අතුරු රෝගී තත්ත්වයන් මතුවීම සත්‍ය විය හැකිවත් මිලියන කණකගේ ජීවිත බේරාගත හැකි වෙන්නත් නිසා අහිතකර ලෙස පීඩාවට පත්වන සුළු පිරිසක් සිටීම ගැටුමකාරියයි හඳුනා ගන්නට අපහසුයි. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැනගැනීම සඳහා ඔබගේ YouTube channel එක subscribe කර bell icon එක click කරන්න.